පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්‍රේනය ඉල්ලීම් කළා. ඒ අනුව යුක්‍රේනය මේ ඉල්ලීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවල නියැළුණා. මෙවර සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයේ නියැලෙන මොහොතේදී පවා මේ පිළිබඳ සාකච්ඡා වුණු අතර දැවැන්ත යුද ආධාරයක් සමග පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක්ද යුක්‍රේනයට ලබා දෙන්නට එහිදී ඇමරිකා එක්සත් ජනපදය එකඟ වුණා. එනිසා මේ යුද්ධයේදී තීරණාත්මක සාධකයක් බවට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය පත්වනු ඇතැයි නේටෝ සංධානය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් අදහස් පළ කර තිබුණා. මේ පිළිබඳ අද දවසේදී රොසියා වන්නමුණු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රථම වතාවට අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රකාශ කර තිබුණේ රෂ්‍යා will destroy the patriot air defense system if the US provide them to Ukraine. යම් ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්‍රේනයට ලබා දුනහොත් රුසියාව එය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව රොසියා වන් රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වමින් ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. Of course, we will take them out 100%. අපි අනිවාර්යෙන්ම 100%ක් ඒවා විනාශ කරනවා. මේ සංවාදයේදී මාධ්‍යවේදී පාවෙල් සරුබින් කිසින් කරන ලද ප්‍රශ්න කිරීමට උත්තර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම ප්‍රකාශය කර තිබෙනවා. කෙසේ වෙතත් මේට ප්‍රතිචාර දැක්වීමත් තවමත් රුසියාවට එරෙහිව යුක්‍රේන පාර්ශවයෙන් නැහැ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ the president said Ukraine so far doesn't have these systems. තව දුරටත් මේක ලැබිලා නැහැ. හැබැයි ලැබුණත් අපි සම්පූර්ණයෙන්ම විනාශ කරන බව මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. මේක යුක්‍රේනයට එවැගේම ඇමරිකා එක්සත් ජනපදයේ කියන පාර්ශව දෙකටම කරන ලද බරපතල වාග් ප්‍රහාරයක් විදිහටයි හඳුන්වා දෙන්නට පුළුවන් වන්නේ.